සියලු ජීවීන්ගේ පැවැත්මට මත්ස්‍යයින් වැදගත් කියන එක අපි කලින් වීඩියෝ එකෙන් කෙටියෙන් දැනගත්තා. දැන් අපි ඒ ගැන විස්තර ඇතුව විමසා බලමු. මත්ස්‍යයින් සාගර පරිසර පද්ධතිවල දඩයක්කරුවන් නැත්නම් විලූපිකයන් වගේම ගොදුරු ලෙසත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. සාගර සහ භෞමික පරිසර පද්ධතිය පුරා සිටින මිනිසුන් ඇතුළු සත්ත්ව විශේෂ දහස් ගණනක් ආහාර සඳහා මාළු මත යැපෙනවා. කොරල් පරිසර පද්ධතිවල ඉන්න කුඩා මසුන්, විශාල මසුන් සහ අනෙකුත් සාගර සතුන් විසින් අනුභව කරනු ලබනවා. මේන් අදහස් කරන්නේ කුඩා මාළු ආහාර ජාලයේ පදනම සාදන බවයි. ඒ කියන්නේ ඔවුන් විශාල මසුන්ට සහ අනෙකුත් ජීවීන්ට ශක්තිය සපයනවා. ජලයෙන් බාහිරව වාසය කරන බොහෝ පක්ෂීන් ශීරපායින් සහ උරගයින් මාළු අනුභව කරන අතර ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා අත්‍යවශ්‍ය ප්‍රභාගයක් ලෙස ඔවුන් මත යැපෙනවා. ඒ විතරක්ද ගොඩබිම් ශාකවලට පවා මාළු සිටීම ප්‍රයෝජනවත්. උදාහරණයක් විදිහට මුහුදේ දිගු කාලයක් ගත කරලා තමන්ගේ අවසන් කාලය ඇලදොල ආශ්‍රිතව ගත කරන්න එන සැමන් මසුන් සිටිනවා. ඇලදොලවලට මායිම් වන සමහර ශාක නයිට්‍රජන් අවශ්‍යතාවයෙන් 70%ක් ලබා ගන්නේ ගම් ඉවුරිහු ඒ ආසන්නයේ මිය යන සැමන් මත්ස්‍යයන්ගෙන් බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. මිනිසා ආහාර ප්‍රභවයක් ලෙස මාළු මත යැපෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මාළු සහ අනෙකුත් මුහුදු ආහාර නිෂ්පාදන බිලියන 3කට ආසන්න ජනතාව සඳහා වැදගත් ප්‍රෝටීන් ප්‍රභවයක්. ඉතින් මාළු නැත්තම් ලෝකයට මොනතරම් පාඩුවක්ද කියන එක පැහැදිලිද? මාළු නැති ලෝකයක ශෝකජනක ඉරණම ගැන විමසන තවත් වීඩියෝවකින් හමු වෙමු. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. Notification වලට bell icon එක click කරන්න.